සංගක්කාර ක්‍රීඩකයෙක් හෙට මේ රට විශාල කීර්තියක් ගෞරවයක් ගෙන දී ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරපු ඉතාම දක්ෂ ලංකාව විතරක් නෙවෙයි ලෝකයේම ආදරය කරන අපේ ඉන්න ඉතාම කීර්තිමත් හිටපු ක්‍රීඩකයෙක්. එතකොට සංගක්කාර මහත්මයා වගේ කෙනෙක් මේ වගේ ප්‍රශ්න වලට පැටලෙන එක අපරාධ. එතකොට සංගක්කාරට මගේ නම් ඉල්ලීම අපේ රටේ හිටපු කීර්තිමත් ක්‍රීඩකෙක් හැටියට ප්‍රසිද්ධියේ මේ වගේ වට පැටලෙන්න යන්න එපා. මොකද ඔහුට මිනිස්සු ගොඩක් ආදරෙයි. යම් කිසි ප්‍රශ්නයක් දැක්කා නම් ඒක අපිට දැනුවත් කරලා කතා කරන්න කියලා තමයි මගේ අර්ජුන වුණත් ලංකාවේ ලොකුසලානේ ජයග්‍රහණය කරන්න නායකත්වය දීපු ඔහුටත් මිනිසුන්ගේ ක්‍රීඩකයෙක් හැටියට ගෞරවයක් තියෙනවා. ඒතොර අර්ජුනත් ප්‍රසිද්ධියේ තව ක්‍රීඩකයෙක්ගේ කාලයේ තව ක්‍රීඩකයෙක් ගැන ප්‍රසිද්ධිය ප්‍රකාශ කිරීම ඒකටත් ලොකු හානියක් සිද්ධ වෙනවා. ඉතින් මෙතන මේ දෙන්නම කියන්නේ එක්කෙනෙක් 2009 අර්ජුන රතුංග මහත්මයා සභාපති හැටියට ගත්ත තීන්දුවක් පකිස්තානට යන්න ගිය තීන්දුවක්. ඒක පරිපාලනයේ වශයෙන් ගත්ත තීන්දුවක්. ඒක ගැන අද අභියෝගයට ලක් කරනවනේ ඒක කරන්න ඕනේ විදිහක් තියෙනවා. ඒ නිසා මම හිතනවා ඒ ගැන ප්‍රසිද්ධියේ සංගක්කාර මහත්මයා ප්‍රකාශ කර යුතුව තිබුණ නෑ කියලා. දැන් මේ ප්‍රශ්නේ වෙලා අපිට තවත් රටක් විශේෂම ත්‍රස්තවාදයට ගොදුරු වෙච්ච රටක ප්‍රශ්නයක් පිට අපිට ප්‍රහාරයක් එල්ල වුණා. දැන් අපි ඒ වෙච්ච අපිට වෙච්ච හානිය වෙලා ඉවරයි. අපි කල්පනා කරන්න ඕනේ ඉදිරියට අපිට කවදා හරි දවසක පකිස්තානට යන්න වෙයි ක්‍රීඩා කරන්න වෙයි මේ රටෙත් සංසුන් වෙලා තත්ත්වයක් ඇති වෙලා බලාපොරොත්තු වෙනකොට අපිත් අවුරුද්දක් යුද්ධ කරපු රටක්. ඒ නිසා මේ වෙලාවේ ජාත්‍යන්තර පැත්තෙන් බැලුවොත් එහෙම සැකසිත තැනකට ගෙනිච්ච එක වැරදි කියන වගේ දෙයක් කතා කිරීම සුදුසු නෑ. ඒක අපිට ගැටලුවක් බවට තමයි පත් වෙන්නේ. එතකොට අපේ ජාත්‍යන්තර අපේ තියෙන සම්බන්ධතාවයන් වලට ඒ වගේම සංගක්කාර මහත්මයා වුණත් ඒක ප්‍රසිද්ධිය නොකිය ප්‍රශ්න තියෙනවා. අපිට දැනුවත් කරන්න තිබා ක්‍රිකට් පාලක මණ්ඩලය. දැන් අපිට ඒක යාත්‍නික වෙන්න බලන්න තිබුණා. අර්ජුන කියනවා 2011 තරගය සැකසිතයි කියලා. ඒ වෙලාවේ ක්‍රීඩාමන්ත්‍රීවරයා හිටියේ මහින්දානන්ද මැතිතුමා. එතුමා වුරු ගානාවක් ඊට පස්සේ හිටියා. වුරු හතරක් වගේ කාලෙත් ඒ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒක එදා විස්තර ගන්න ඕනේ. දැන් මේ සැකයට අපි කතා කරන්න පටන් ගත්තම ඒ සැකය තුලින් ඇති වෙන දේ තමයි ක්‍රීඩාවේ කීර්තිනාමයට පල්දු වෙන එක. මොකද ප්‍රේක්ෂකයන් වැඩි වෙන්න ඒ අය හැමෝම කැමති අපි සාර්ථක කණ්ඩායමක්. සාර්ථකව ජයග්‍රහණය කරන කණ්ඩායම. තරග දින්න කණ්ඩායමට තමයි අපි ආදරය කරන්න කැමති. ඒතර ප්‍රේක්ෂකයන් මේ විදිහට තල්ලු කරත් එහෙම සැකය තැනට මේ කණ්ඩායමේ අන්තිම තීන්දුව ගැනීමේදී ලොකු කුසලානේ අන්තිම මැච් එකේදී යම් කිසි දුරට මෙතන තරගයේ පාවල දුන්නද නැහැ කියන තත්ත්වය තල්ලු කරා වෙන්නේ ක්‍රීඩාව කියලා තියෙන ගෞරවය විශ්වාසය අහිමි වෙනවා. ඒක සුදුසු නෑ. ඒක අසාධාරණයි. මොකද අපිටත් ලිඛිත ඉල්ලීම් එනවා ක්‍රීඩකින් ගැන, සමහරලාට හිටපු නායකින් ගැන. අපි පරිස්සම් වෙන්න ඕනේ මේ අයගේ රටට කරපු සේවය මත පතරම් වෙලා මේ බැලූ බැල්මට මේතර නඩු නිමිත්තක් තියෙනවද නැත්නම් ප්‍රශ්නයක් තියෙනවද. ඉතින් මම හිතන්නේ මේ දෙන්නට මගේ එකම ඉල්ලීම තමයි මේ දෙන්නව ප්‍රසිද්ධියේ දෙන්නට දෙන්න ඕනෑම ක්‍රීඩකයෙක්ට තව ක්‍රීඩකයෙක්ට මේ දෙදෙනාම නායකයෝ පාර්ක මණ්ඩලයේ අපිත් එක්ක නායකත්වය දැල්ලා ලංකාව නියෝජනය කරලා අපි කැප්ටන්ලා දෙන්නේ. ඉතින් මේ දෙන්නගේම මගෙන් එකම ඉල්ලීම තමයි මේ දෙන්නට මොන හරි ඒ අයිතු සහගත දෙයක් අසාධාරණයක් වෙනවා නම් ඒක අපුව දැනුවත් කරන්න පාර්ක මණ්ඩලය දැනුවත් කරන්න නැත්නම් ක්‍රිකට් පාර්ක මණ්ඩලය නැත්නම් ක්‍රීඩා අමාත්‍යතුමා දැනුවත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ පිළිබඳව ලිඛිත පරීක්ෂණයක් කිරීමේ ඉල්ලීමක් කරන්න පුළුවන්. දැන් මේ දෙන්නටම වගේම හිටපු කැප්ටන්ලා ඔක්කොමලා මේවට මැදිහත් වෙලා ඔය තමන්ගේ ට්විටර් ලින්ක් අරෙමෙන් කිකිය කියන්න ගියාම තමන් එදා දිනේ නිකම් පෞද්ගලික තෘප්තියක් ලබන්න පුළුවන්. පෞද්ගලික මාධ්‍ය ජයග්‍රහණයක් ගන්න පුළුවන් මේ නම් දීර්ඝ කාලීනව අපිට පේනවා අපේ කණ්ඩායමට එහෙම නැත්තම් කණ්ඩායමට බලපෑමක් තියෙනවා. ඒ වගේම කණ්ඩායම කෙරෙහි සැකයක් ඇති වෙනවා. එතකොට ඊළඟට කණ්ඩායම නැවත පිබිදීමක් හදාගන්න තියෙන ගමන අපිට බාධාක් ඇති.
කාරණක ඉල්ලීම මම හිතන්නේ මේ අය ඉවසීමේ තමන්ට කනස්සල්ලක් ඇති හිත අමාරුවක් වෙනවා හිත රිදෙනවා ඒක සාධාරණයි ඒ සැකයක් ඇති වෙනවා නමුත් සාමාන්‍යය වගේ නෙමෙයි ක්‍රීඩාවේ නිලහිතිය යමක් කිව්වම ජනතාව ඒ ගැන යම් කිසි අදහසක් ඇති කරගන්නවා ඉතින් අපි හිතන්නේ තමන්ට 100%ක් සැකයකින් තොර කරුණු තියෙනවා අපිට ඉදිරිපත් කරමු ඒ ගැන අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන් දැන් මේ කාරණා දෙකම පිළිබඳව 2009 2011 පිළිබඳ අද වෙනකන් කවුරු මට පැමිණිලි කරලා නැහැ පාලක මණ්ඩලෙ පැමිණිලි කරලා නැහැ පැමිණිලි ආවොත් මම බලාපොරොත්තු වෙනවා අපේ විධායක කමිටුවත් එක්ක සාකච්ඡා කරලා ක්‍රීඩා ඇමතිතුමාගේ නායකත්වයෙන් පරීක්ෂණයක් පවත්වමු මොකද මේකේ සම්බන්ධ වෙලා තියෙන ඒවා ගොඩක් ඉතිහාසික දේවල් ගොඩක් පරණ දේවල් ඉතින් මේවා පරීක්ෂණයක් කරන්න ගියොත් අපේ ගොඩක් අපහැදිලි තැනකට යන්න වෙනවා තොර මට පාලක මණ්ඩලයේ පාලනය කර ගැනීමට අපහසුතාවයක් ඇති. දෙක ස්වාධීනව ක්‍රීඩා ඇමතුමාගේ තීන්දුවක් මත පරීක්ෂණයක් වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මම මට මහල කවර ලිඛිත පැමිණිලියක් කරොත් ඒක මම යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ ක්‍රීඩා පාලක මණ්ඩලයේ විධායක කමිටුවත් එක්ක සාකච්ඡා කරලා ගරු ක්‍රීඩා ඇමතුමාට ඒ ගැන තීන්දුවක් ගන්න.